අමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා දම්මස් සවෙන කාලු අයන් බදන්තා ධම්මස් සවෙන කාලු අයං බදන්තා නමුෝතස්ස භගවෙතු අර හතු සබබ දම්මි සුුව පටිහතඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබබ සතු මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබබ ධම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස jaතුවේසාරජජ විසාරදස්ස සබබ satuතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබබුණු සම්ම සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්ම සාමිස ථගතස් සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධාබුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ෝගු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත්් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවායිතිභවයකෙන් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතතිධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුව ඒ උතුම් බලාපො උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානිසංසයත් ධර්මශ්‍රවනානි සංසයත්ඒ වගේම තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙත ක්‍රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ යානිසංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගණ්ඩ කල්පනා කළේ ධම්ම පද පාලියයේ සඳහන්වන අපේ භාගිතුන් වහසේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථරථනයක් මේ ගාථරතනය අන්තර්ගත වෙන්නේ ධම්ම පද පාලයේ පණ්ඩිත කියන වර්ග භාගිතුන් වහන්සේ මේ ගාතාරථනය දේශනා කොට වදාලේ පන්ඩිත කියන සාමනේරයෙන් නිසා භික්‍ෂූන් වහන්සේල භාගිතුන් වහසේගෙන් අහපු ප්‍රශ්නය කර පිළිතුරක් හැටියට. ඒ ගාතාරථනය තමයි උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං ධාරුන් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා ගාථරථනයේ සරල තේරුම තමයි උදකංහි නයන්ති නෙත්තිකා මෙතන නෙත්තිකා කියලකවේ ගොවිට ගොවයා බැවේ ඉඳලා වේල්ලදිගේ ජලය අරගෙන යනවා කුඹුරට එතට මේ ජලය කුඹුර දක්වාම අරගෙන යන්ඩ ගොවිය බොහෝම දක්ෂයෙක් වෙලා තියෙනවා උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේයනම් මෙතර පිනතින උසුකාරා කියල කියන්නේ කම්මල් වැඩ කරන කෙනට එමත යකඩ වැඩකරන කෙනට යකඩ කිය කියෙන බොහෝම ශක්තිමත් ජාතියක් නමුත් යකඩ වැඩකරනයි ශක්තිමත් යකඩ ඉතා පහසුවෙන් තමන්ට ුවවමනා විදියට කීකරු කරගන්නවා එම කීකරු කරගනේ යකඩෝලින් බොහෝ දේවල් කරනවා ධාරුන් නමයන්ති තච්චකා ඒ වගේම තමයි වඩු වැඩ කරන අය කැලෙෙන් හොයාගනාපු දැවදඩු වෑයෙන් රැහැලා ර පල කියටෙන් ඉරල නියනෙන් රැහැල් බුරුමින් විදල නොඒ ආකාරී කාරයන්ට බඳුන් කරලා ඒ දැවදඩු මනාවත් තමන්ට කීකරු කරගන දැවවලින් අපූරු නිර්මාණ කරනවා. ඉලකට ගාථරත්න සඳහන් කලා අත්තානං දමයන්ති පණ්ඩිතා ගොවිය කුඹරට ජලයගෙනියනව වගේ එවගේම කම්මල්කරුව යකඩවලින් නිර්මාණ කරනවා වගේ වඩු බාසුන් හැ දැවදඩුවලින් ඒ දැවදඩු තමන්ට කීකරු කරගෙන අපූරු නිර්මාණ කරනවා වගේ මේ ලෝකෙ පණ්ඩිත වූ ඥානවන්තව වූ පුද්ගලයා තමන්ගේ හිත තමන් කැමැති විදිහට නතුකරගෙන එයින් ලැබියයිුතු මනාප්‍රයෝජනය ලැබනෝ. එක තමයි ගාතාරත්නය සරලම තේරුම අපි කාරණාවතාටිකක් ඉදිරියට සාකච්ඡා කරමු අපේ භාගිතුන් වහන්සේ මේ ගාතාරථනය දේශනා කරන්නට හේතු වනේ කොයි වගේ කාරණාවක් නිසාද කියන එක ටිකක් දැනගෙන. පිනදිර මේ ගාථාව දේශනා කරන්න හේතුවන මූලික කාරණාව කාශ්‍යප බුද්ධ ශාසනය දැක්වාම ඇතට යනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩඉන්න කාලි කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක විසිදාහක් විතර මහරහතන් වහන්සේල පිරිවරගෙන බරණෙස් නෝරට වැඩම කළා භාගිතුන් වහන්සේ බරණෙස ධර්ම දේශනා සිදු කරන වෙලාවි එක දවසක් දානය පිළිබඳවා පූරු දේශනාවක් කළා ඒ දේශාවවිදිී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහනෙන මේ ලෝකයේ සමහරය මන්ට මනාව දනසම්පත් තියෙන නිසා වැඩි වැඩියෙන් ලාභ ලැබීමේ අපේක්ෂාව ඇතු අනුන් සම්මාධන් කරගන්න නැතුව තනයම දන් දෙෙනවා ගන් දෙනකොට ලැබෙනව කියන සඳහන් කලි ඉති අනුන් සම්මාධන් කරගත් හම ඒ අයටත් ලැබෙයි ඒ අයට ලැබෙනකොට තමන්ට ලැබෙන ප්‍රමාණය හිගවයි කියල කල්පනා කරලා අනුන් සම්බන්ධ කර ගන්න නෑ තනියම දන් දෙෙනවා බුදුරජාණන් වහන්ස සඳහන් කළා තනියම බවභෝග සම්පත් වෑවිය දැන් කරලා දඳන්න ඒ අයට සංසාරය අඩුනැතුව බොහෝකාලයක් බෝග සම්පත්ම ලැබෙනවා පරිවාර සම්පත් ලැබෙන්නේ නමුත් සඳහන් කළා සමහර කෙනෙක් තනුත් දන්දනවා. අනික් අයත් සම්මාධං කරගෙන දන් දෙෙනවා. ඒ අයත් මේකට යොදා ගන්නවා. ඒ අයිගේ ආධාරූපකාර ලබා ගන්නවා. ඒ අයටත් අනුග්‍රහ කරමින් තමනුත් වියදංකර කර අනුන්ගේ මිලමුදලුත් අරගෙන ඒ දේවලුත් පින්කමට යොදමින් සමහරයි පින්කන් කරනවා. අන්න එහෙම අය මතු සංසාරී බොහෝම බවබෝගත් ලැබනෝ එවිතරක්නෙ මේ පරිවාර සම්පත්තියත් ලැබනු. මහනනි මේ ලෝකෙ තවත් පිරිසක් ඉන්නවා තමන් දෙන්නෙත් නෑ අනුන්ට දෙන්ඩ දෙන්නෙත් නෑ. එහෙමයි ඕන තරන් ඉන්නවා. හැබයි එහෙමයට සංසාරයේ දනසම්පත් ලබෙන්න්නෙත් නෑ රිවාර සම්පත් ලබෙන්නේෙත් නෑ අන්තාසරනයි මනුස්වලෝක පදුනත් කෑම වේලක් කොයාගන්න පුදුමදුගක් මිදෙන්නේ තවත් සමහරයිඉන්නවා තමන් විතරක් දන්දෙනවනෙම අනුම් ලවා දන් දෙෙනවා තමන් දෙන්න නෑ කෙන්නේ පින්කං සංවිධහනය කරනවා තමන් වියදන් කරන්නේ නෑ අනුන් දැනුවත් කරලා අනුන්ගේ මුදල් එකතු කරලා ඒ අයත් සම්මාධන්කරව වගන ඒ මුදල් වැෑවිය දැන් කර කර පින්කන් කරනවා හැබ තමන් කරන්නේ නෑ තමන් වියදැන් කරන්නේ අන්න එහෙමායි සසර පුරාබොහෝ කාලය පරිවාර සම්පත් මලබනු ට ග සම්පත්නෑ බොහම දු්පත් ඇටියට තමයි ජීවත්වෙන්නේ හැබැයි නමුත් යමක් වැඩක් කරන්න ගිය හම ඕන තරන් පිරිසක්කන්නවා මේවාගේ දානය ආකාර බොහොමයි තමනුත් වියදංකරල අනුන් ලෞ්වත් වියදංකරව කරව දන්දෙනයට බවබෝග සම්පත් වගේම පරිවාර සම්පත් ලැබෙනවා තම තනියම වේදන් කරලා අනුන් සම්බන්ධ නොකරගෙන දන් දෙනකොට එවන්න අයට බෝග සම්පත්ලබෙනව පරිවාර සම්පත් නෑ. සමහරාය තමන් දෙන්නෙත් නෑ අනුන්ත දන් දෙන්නෙත් නෑ. එවන්න අයට බෝග සම්පතුත් නෑ පරිවාර සම්පතුත් නෑ. මේ අදි වශයෙන් කරුණු පැහැදිලි කර කර භාගිතුන් වහන්සේ ධර්මදේශාව සිද්ධ කරහම. මේ රනස් නුවර සිටුවරය කල්පනා කළා මමත් දානයක් දෙන්නඩෝනේ හැබැත් තනිය මන මේ අනුන්ද සම්බන්ධ කරගෙන සම්මාධන් කරගෙනයි මං මේ දානය දෙන්න කියලා. කාශප භාගිතන් වහන්සේගේ නිරන්තරයෙන් ලඟින් ඉන්න නෙත්්‍ය සඟපිරිස විසිදාහක් කියලන සඳහන් කරන්නේ මේ වෙලා වෙත් විසිදාහක් මහරහතන් වහන්සේලා මේ නුවර වැඩයින්නවා. දායකය ගිහි ලාරාදනාවක් කළා ස්වාමීනී අපිනත් ධානයක් බාරගණ්ඩ කියලා. බුදුරජාණන් වහසේ ඔවුන්ට අනුග්‍රහ කරල ධනය පූජා කරගණ්ඩ දවසක් නේම කළා මේ දායකයා මහාදනස්කන්ධයක් තියෙන කෙනෙක් අවශ්‍යනං විසිදාහක් දෙනා වහන්සේටම තනම දන්දෙන්ට පුළුවන් කෙනෙක් නමු බුදුරජාණන් වහන්සේගේ එදා දේශනාාව අහලා ඔහු කල්පනා කරන්නේ අනුනුත් සම්බන්ධ කරගෙනම මේ දානයේ දිය යුතුයි මට සසරට බෞබෝග සම්පත් වගේම පරිවාර සම්පත්තියත් අවශ්‍යයි ඒම කල්පනා කරලා සම්බන්ධ කරගන හිතුවත් නැවතොහු කල්පනා කරනවානේ මෙ නගරඉන්න අන්තාසරණ මිනිස්සු. ජීවිතේ කවදාවත් බත්තය ලක් අන්දීලනේ. මේ ජීවිතෙත් බොහොම අහිපාතිකව ජීවත්වෙනවා. ඊළඟ ජීවිතත් එහි වෙනසක් වෙන්නේ. අංක නිසා මගේ පංකමේදී අන්තාසර හිංකය. මංම පින්කමට එකතු කරගන්නවා කියල කල්පනා කරලා එක ඒක පුද්ගලයාගේ නිවෙස් වලට ගිහිල්ල ඒ ඒ අයිගේ වත්පෝසත්කන්දිහා බලලා ඒ අයට නියම කළා ඔබේ නිවසටත් අහවල් දවසේ භික්ෂූුණ හස දෙනමක් වඩිනෝ ඔබේ නිවසර පස් නමක් වඩිනෝ ඔබේ නිවසට දහ නමක් වඩිනෝ ඔබේ නිවසර එක නමක් වඩිනවා මේ වඩින සංඝයාට දන්දෙන්ඩ ඔබල කැමතිද ඔබලට පුළු හන්ද කියලා දුගයා ගිල් නැතන් සිටුවරයා ගිහිල්ල මතක්කරපු හැමෝම ඒටකැඟ වුණා හැමෝම බොහෝම සතුටිින් දානය හැතුව ඒඒ පුද්ගලයටට දෙතුන් නම් හතර පස් නම හත්තට දහනම ලැබිල හිටිය මෙහෙම දැනුවත් කරර දැනුවත් කර ඔහු යනවා මේ නගරන අන්තාසරණ දිලින්ඳම පුද්ගල ඇරි කියැනෙ හදුගිය කියලා එකන දෙලිඳක මේ පර්තරට ගෙල්ල යෙන්නේ සිටුවරය කල්පනා කළ මොහු දිලින් දෙක්කුුණේ නිකම්මන මේනි මනුස්සයක් වෙලා ඉප දෙන්න සංසාරි පින් කරලා තිබනත් බෞබෝග ලබන්ඩ සස්සර පින් කරලා නෑනේ දම් පැන්දීල නෑන අන්න එවන් අහිංසකන්ටත්. අද දවසසි මේ පින්කයි මෙ මම පාරක කියන් ඩෝනය කළ කල්පනා කළා. සියලු දෙනාට මදාන බෙදාගන අන්තිමට සිටුවරයා මහදුගේිය හම්බෙන්න්න කියා. මහදු කියයට කතා කළ කතා කරලා කියනවා ඔබේ නිවසෙත් හට එක භික්‍ෂූන් වහස නමකට දංවලක් පිළියල කරෙන් දෝනේ ්‍ර හකට අකමැත්ත ප්‍රකාශ කළා. බොහොම අමාරුවෙන් වේලක් කැර වේලක් වගේ අනුභව කරන මම කොහමද දන්දින්නේ කෝ දන්දෙන්ට වස්තුුවක්මට මේ ආදි වශයෙන් නොයෙක් තර්ක විතර්ක ගොඩනැගමින් ධනයෙන් බේරෙන්ඩ උත්සහ කළා සිටුවරය අහනවා ඔබට තේරෙන් ඇද මේ ලෝක ඉපදිච්ච පුද්ගලයක යම් ප්‍රමාණයක දනසම්පත් සහිතව ජීවත් වෙනවන ඒ සංසාරය දන්දීපු කුසල කරමයක් එකන බවබෝග ලැබෙන් අඩුනැතුව ලැබෙන්නේ සසර දන්දීපු පින නිසා. නමුත් ඔබට වේලා අනුභව කරන්න කෑම ටිකක් නෑ ඉන්ද හරියට ගෙයක් තුරක් නෑ අඳන්න පලඳන්න මනාව ඇඳුමක් නෑ හැම අතිම් දුප්පත්ක මේ පරතරට ඉල්ලා දෙලිඳු බවින් මනාව පීඩා විඳිනවා ඔබට හිතෙන් ඇද සංසාර දන්දුන්න මදි එදත් ලෝබකමින් දන්දුන්නේ නැතිනිසාම මෙදත් ඉපදිලා ධනය නැතුව බඩගිනීඉන්නවා රසීමිතයි න ලබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනාරගෙන මනාධානයක් පූජා කළ යතුයි කිය කල්පනා කරන්ට. ආං එහෙම මනාව කරුණු දක්වනකොට මහදුගිය මහත් සංවේගයකට පත්වුණා. මහදුගේයා අර සිටුවර යට කතා කරල කියනවා සිටිතුමන හෙට මගේ ගෙදරනුත් එක භික්‍ෂූන් වහස නමකට දානය හතන. ගේ නමත්වයි ලිෂ්ේ ලයාා ගන්න කියලා මහදුගියගේ නමත් ලියලා ඒ සරහි එක් දැම්ම එක නමයි කියලා මහදුගිය තමන්ගේ බිරිඳට කියනවා හෙට දන් දෙන්න මෙහෙම ඉඳල බෑන් දන් දෙන්න නම් වැඩ කරල කී කරි හොයන් ඩෝනේ එන්න එෙන අද පිටත්වම අපි දෙන්නම වැඩකට ද මේ ගොල වැඩරන්න යන්න සිටුම හලිගවට සිටුමාලිගට ගිහිල්ල කුලි වැඩක් ඉල්හම සිටතුමා සඳහන් කලා නතන දර ගඩවල් ෝගයක් තිේෙනවා සියලුම දර පල්ලා ගොඩ ගහන්න කියලා හෙට දානයක් තියෙනවා නැදුගියගේ බිරිඳත් ගියන බිරිදරත් මොකක් කරි වැඩක් ඉල්ලහම සඳහන් කලා වීටිකක්තියෙන කොටල දෙෙන්ට සිට දෙවිය කියන වීටිකක්තියෙනවා කොටලදට හෙට අපිට හාල් අත්‍ය අවශ්‍යයි කියලා දෙ ඇය මහත් උනන්දුවෙන් වීකොටනවා ඉතාම කැමැත්තෙන් බොහොම සතුටින් තමයි වීකොටන්නේඒ වගේම තමයි මහදුගියත් තමන්ට පැවරිච්ච කාරීයේ මනාවම සම්පූර්ණ කරනවා වෙනදට වඩා උනන්දුවෙන් උද්‍යයෝගයෙන් ඔහු දර පරනවා සිටිතුමා මේ එක බලාගෙන හිටියා වෙන දරන් මෙහෙමනෑ නමුත් අද මහපුදුම උනන්දුවක් පුදුම උද්‍යෝගයක් පස්සෙටිකක් විවේක ගන්න වෙලාය මහදු ගියගෙන් අහනවා අද වෙන දට වඩා බොහොම ප්‍රසන්නයි හරි උනන්දුයි ඇයි මේ අද විතර මෙච්චර සතුටින් වැඩ කරන්නේ සඳහන් කලා මහා සිටිතුමන හෙට මගේ ගෙදර දානයක් තියනවා මේ නගර පුරාම හෙට දන් දෙෙනවා මගේ නිවසිත් එක භික්‍ෂූන් වහසේ නමකට මම දානය කදර සිටිතුමාටත් පුදුව සතුට ඕක කියනවා අදානට ඔූයන්න්න මොකොවත් මගගෙදරනෑ. ඒ සඳ ආවශ්‍ය දුරුමිරිිෂ්ටික ආදී සියලු දේවල් සූදානං කර ගණන්ඩ කියීයක් හරි ලැබෙයි කියලා හොයා ගණ්ඩයි මේ කුලි වැඩටාව. වැඩටික ඉවර වුණාට පස්සේ සිටුවර ඔහුගේ කුලිය හැටියට ඕඩ හාල් නැලි හතරක් දුන්නා. ඉට පස්ස ඔහු දන්දෙන්ට ලැස්තියනෙන නිසා. ොම සතුටින් තවත් හාල් නැලි හතරක් බන්නා. හාල්ටික සම්පාදනය කරගෙන තමන්ගේ බිරිඳර කියනවා ධනට අවශ්‍ය හාල්ටික ලැබුණ ඔබත් දුරුමිරිිෂ්ටි ගණ්ඩ අවශ්‍ය කියීයක් කරි හොයා ගැන්ඩ කියලා වැඩ කරලා යුරෝහාම සිටි දේවයේ ඇයටත් හාල් නැලියක් දුන්නා දුරුමිරිිස්තුන පහ්ටිකත් දුන්න අතට මුදලකුත් දුන්නා. මෙ සියල්ල මරගෙන ගෙදර ගිහිල්ල හෙට දානෙට් ලැස් එහෙට කියන දවසත් ලඟා වෙලා උදේ පාන්දරම දුගියගේ බිරිද දුගට කතා කරල කියනවා මේ මුදල් අරගෙන ගිහිල්ල වෙලද පොලින් පලා කොළම නො හරිගන්න කියන. මොහු වෙඳ පොලට ගිල්ල බලහම වෙලඳ පොලේ පලා කොළ ගැන්ඩ තිබුණෙනෑ. ඕහ කල්පනා කලා සල්ලිවිය දැන් කරන්න මොකටද. එම කල්පනා කළ ගංයවුරට ගියා අලුත් පලා ටිකක් කඩා ගැන්ට. හැබැයි තමන් විසින් අද දානයක් දෙනවා කියන කාරණාව මත ඔහුට තියනෙ පුද්දූම සතුටක් එක වචනවලින් කියන්නට බැරි තරන් සතුටක්. ඒ සතුටින්ම තමයි පලානෙලන්නේ ද දෙනවා දන් දෙෙනවා දන් දෙනවා කියන කාරණාව ගීතයක් වගේ මමුහු මුමුණ මුොමුණ වැඩ කරනවා මේවෙලා පිනතුන ගගේ ඉන්නවා දැල්දාණඩාපු කෙනවා දුගියගේ කටහඬ ඇහිල්ල ඔහු දුගියගෙන් අහනවා මේ තරන් සතුටිං මොකදද කියලා දුගිය ඇත්ත කතාවක්ම කියනවා මේවෙලා මාළුුවල්ලන කෙන කියනවන්න අහවල් තැන මාලුල්ල තියනවාඒ මාලුටික වැල්ලුලට අමනලා මාලු ගෙනියන් දෙනට දෙඩ ැරිද කියලා ඒ කාරයත් කළ මාලු ටිකත් අමුණල ඉවරයි ධානට යන් වෙලාවත් හොඳයි වූයන්ට යන්ඩ බඩු බාහිරා දීගෙනනියන් දෝන ආගේ වෙලා වේ දැල්දාන කෙනට කතා කර අඩ ගහලා කියනවා එහ ඔබේ කාරියත් කළ මගේ කාරයට මාහායායිතුයි හෙම කල්පනා කරලා මම පිටත් එන්නම් කියල කියහම මාළුවලෙන මනුෂ්‍යහනවා දානි දෙෙන්ඩ ඔබත් මාළුවෙලක් තියාගත්තේ නැද්ද කියලා නෑකීවා තැනක් පෙන්නලා කියනව ඔයාලුවේන් අහවල් තැන මම අල්ලගත්ත රේමත් සියෝටිකක් වැලකමනලා වැලිවලින් වහලඉන්න මටේගේපා ඒ රේ මස්ගැෙන හිල්ලා හොඳට වියල්ලා බදුරජාණන් වහන්සසිරදන්. එදි මේ රේමස් කෙල කෙනන මාළුවෙක් රේකයන්නේ මාළු විශේෂය. දෙ මේ මාලුත් අරගෙන ගෙහිල්ල මේ අවුියන්න කටයුතු ලෑෂ්ටි කලතින්නේ පිනතිරීමේ කාලේ සක්්‍ර දෙවිඳෙන්ගේ පාණ්ඩු කම්බල සයිලාශනය වුණුනා කියල සඳහන් කරනවා. සක් දෙවිඳද බැලුව ඇයි දක ලැබෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රධාන විසිදාහක් මහරහතන් වහන්සේලාට බරණැස්නුවර පුරාම දන්දෙන්න්නයිලෑස්තිී. මේ බරණැස්නුවර ඉන්නවා අන්තාසරන දුගී දුප්පත් පුද්ගලයෙක්.ඒ දුගේ පුද්ගලයත් හිට දානයක් දෙනවා. නමුත් ඔහුගේ ගෙදර භාගිතුන් වහන්සේට මහසගරුවන්ට පූජා කරන්න තරම් මනාව දම්පිළියල කරන්න සුදුසු කෙනෙක් සමත් කෙනෙක් නෑ. මේ පින්ගමට මටත් සහභාගවන්න තියෙන හොඳ ම අවස්ථාව මේකයි කියලා. බ්‍රාහ්මණ වේශයක් මවාගෙන කුලි වැඩකරුවෙක් හැටියේට. මෙ වීදී ඔහ කුලි වැඩක් ඔයොහොය ගමන් කරනවා. කාගෙන්වත්හාම හොට කුලි වැඩක් ලැබුණෙ නෑ. මේ වෙලා වේ මහදුගියගේ ගෙදරත් වෙනවා. මහදුගිය අහුග ආගිය තුරතුරුහනෝ ඔහ කියන මම බරනැස් නුවරම කෙනෙක් මං වැඩකට මොනෝහරි හොයාගෙන තම මේ යන්නේ රස්සාවක් හොයාගෙන දුග අහනෝ මොනෝදොබට කරන්න පුළුවන් වැඩ මනුස්සලෝක මිනිහෙක් කරන බොහෝ වැඩ මට කරන්න පුළුවන් අතින් පයින් කරන වැඩ ඇත් උදැල් එෙන් කරන වැඩ ඒ විතරක් නෙම හොඳට යවුම් පිහුම් කරන්නත් මට පුළුවන් ආංහම කිය හම මහදුගියට පුදුම සතුට මහදුගිය සියලු කාරණාව හට දන්නලා කියනවා හෙට දන් දෙන්න වඋයන්නේ කොහොමද කියන කාරණාව ගැන කල්පනා කර කරමයි හිටිය ඔබේ පැමිණීම මොන තරං වාසනාවන්ත එ මට දාන ටික වයාගැන්ඩු ද් කරන්න කියලා පලාකොල රේමස් සාදී දේවල් ඔහුට බාර කලා මේ දේවල් වයන්න්න කියලා ඔහු එවා සතුටිින් භාරාරගන මහදුගයට කිව දැන් ඔබයන්ට ඔබට සුදුසු භික්ෂූ වහස වැඩමෝගෙන දැන්ෙන්ට මංගතකන් ධනයහ දන්නන් කියලා ඉති භික්ෂූුණන් වහසල මෙ නිවස ලඟෙන් එහට හාහට වඩිනෝ කවරුවත් මේ පැල්පතර ගොඩ වෙන්නේ ඒදා මහාකරුණාවෙන් ලෝක දහතුව බලා වදාළ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුගිය ගැනත් දුගියගේ දානි ගැනත් දැකල තිබුණ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුගියට අනුග්‍රහ කරන්න කල්පනා කළා සියලු ම දායක කාරකාදීින් තමන් භාරගත්ත ප්‍රමාණයට භික්‍ෂූන් වහසල වැඩමවාගෙන ගියහම මම විතරයි විහාරීතුරුවෙන්නේ දුගට අනුග්‍රාපිණිස විහාරයේම වැඩයිඳලා දුගිය එනිවට වඩිට තීරණය කළා. මෙ මේ තීරණයත් එක්ක තමයි පානු කම්බල සයිලාශනයේ රත්තුනා කියල කියන්නේ. ඒ මොන තීරණයේද දානයක් පූජ කරගන්න හැටියක් නැතු දුගිය ලත වෙනවා. පා්ඩුකම්බල සයිලාශනය වඋනුවෙලා මෙකට හේතුව මොකක්ද බලහම දුගිය දකිනවා මහදුගිය සකල දේවේන්දරයෝ දකිනවා මහදු ගිය දන් දෙඩියනවා. මං පිහිට වඩුවනේ. ඒ තමන්ටත් හොඳ අවස්ථාව. එනිසා තමයි කුලිකරුවෙකුගේ ෙසක් මවාගෙන මෙතිෙන්ට ඇවිල් තමන්ට කරඩ පුළහන් දේවල් කියල දුන්නහම උයන්ඩ පිහන්ඩ පුළුවන් කියපු නිසා මහදුගිය ඕට භාර කලායක දැඟ හූ යෙනවා දුගිය පන්සලට ගිහිල්ලා දුගිය බැලුව පන්සලේ කවුරුවත්මනේ හැබැයි දානදායකය ඉන්නවා ගිහිල් ඇහුවා කෝ මගේ හාමුදුරුව මෙන්න මේ වෙලාවෙ තමයි පින්නතුන දානදායකයක් කලබල වෙන දෙන මහදුගියට එක භික්‍ෂෝකට දන්දෙන්ට කියලා බාරදුන්න බව ඇත්ත නමුත් මහදුගියගේ නම මේ ලයිස්තුයේ ලයාගන්්ඩ අමතක වෙලා දැ දුගියට හාමුදුරු කෙනෙක් නෑ හැබැයි ඔහු විලාප කියලානන්න ගත්තා දුදගැනවිලි කිය කියන්නන්න පටන් ගත්තා පුරල පෙරුම් රල ධනයක් තෙන්ඩ ගත්තා. ඔබ මයි මාව උනන්දු කළේ ඔබමයි මට බලාපොරොත්තු දුන්නේ අන්තිමට ඔබ මගේ බලාපොත්තු නාස කළා. එ මෙහෙම කිය කිය ආඩනකොට ධන සංවිධායක යටත් බොහෝම දුකයි ධන සංවිධායක තැන මහදු ගට කතා කරලා මදක් එහට එක් කරගෙන කියල සඳහන් කළා මේ පන්සලේ තාමත් බුදුරජාණන් වහන්සේ වැඩයින්නවා. ලොෝතුරා බුදුවරු කියල කියන්නේ අහිංසකයන්ට බුදව් කරනවා. දුප්පතුන්ට පිළි සරණ වෙනවා. එනිසාබ කෝහ මරියන්ට සුගන්ද කුටියේගාවට. ගේල බුදුරජාණන් වහසර වන්දනා කරන්න. ඔබට ලැබෙයි බුදුරජාණන් වහසගේ පාත්‍රය ඔබේ කත් අරගෙන පිටත් එන්න කියලා මහදු කියිය හිමින් හිමි සුගන්ධකුටිය ළඟට ලංගුණා පින්නතුන මහදුග බුදුරජාණන් වහන්සේ වන්දනා කරන ස්වභාවෙන් තමයි එතිෙන්ට යන්නේ නමුත් රජවර සිටුවු මැති අමතිවර එතැ පිළි. ඒයි හැමෝ මෙතන පිරිලයින්නේ හැමෝම බලාගලන්නේ බුදුරජාණන් වහසේ තමන්ගෙනව ට වැඩමෝගනයට දුගිය අ එනකොට වැලැක්වවා දුගිය කියනට බුදුන් වදින්ට යන්්ඩ දෙන්න පා කියන්නේ කවු්ද බුදුරජාණන් වහසේ ගාවට ගිහිල්ල දනින් වැටිල වන්දන කළා මෙෙන මුකුත් දුගිය කීවිනේ දුගියගේ හිසේ මල් ගොන්නක් පිපුන වගේ වැඳල නැගිටිනකොට පාත්‍රා දහතු අතේ දරාගෙන අපේ භාගිතුන් වහන්සේ පින්ඩ පාතර සූදානන් වෙලා පාතේ මහදුගිය ගැතට දුන්න ප්‍රීතියේ නිමක් නැෑ ලින් කඳුලු වැක් කෙනවා සතුට නිසා භාගිතුන් වහන්ස පෙරටු කරගෙන පාතරා ද හතුවත් අතේතියාගෙන ඔහු පසු ගමන් කරනවා සමහරයි මේ පාත්‍රය ඉල්ලුව ඔබට මුදලින් උපකාර කරන්න දහදලොස් දහ දෙන්න අපිට පාත්‍රේ දෙෙන්ට කියලා ඕහු සඳහන් කරනවා සක්විති රජකම මට දෙනවා කියලා කීවත් මේ පාතරය දෙන්නේ නෑ ම කීයටවත් ඔහු බාගිතුන් වහස අඩගහගෙන තමඟ නිවසටම ගියා හැබැයි රජවරුද්ද රජ්ජුරුව වගේම සිටු ඇමතිවරු මොනවද මහදුුගිය භාගිතන් වහන්සට පූජ කරන්නේ කියන කාරණාව බලල රජ මාලිගාවට සිටු මාලිගාවකට එක්ක යන්න හිතාගෙන යන්නේ පිනතුන රජරුව කියනවා බලන්ඩ ඔබ මොනවද බුදුරජාණන් වහසට දන්දෙන්ට පිළියල කළේ ඒටික පෙන් හට කියලා එහම සඳහන් කරහම පිනතුන මේ වලන් මුට්ටිවූ කියල පිහළ වහලතියෙන්නේ ඒදේවල් පියන්ඇරලා රේමස් මේ දේවල් උයල තිබුණ අරටේ දේවල් පෙන්න හම මුලු නගරේ පුරාම සුවඳ හමන්ට ගත්තා. රජවරුන්ට සිටුවරුන්ට අදහගණ්ඩ බැරුව ගියා මේ තරං සුවදද මනාව පිළිවලට ප්‍රනීතව පිළියල කරපු ආහාරවෙලා ජීවිතයේ කවදාවත් දැකලවත් නෑ මේක භාගිතුන් වහසගේ ආනුභාවේ මයි භාගිතුන් වහසට සුදුසු මේ දන්වේල මයි කිය ගුලු පිටත්වෙලා ගිය මහදු ගිය ඇතුළ පිරිස දන්දුන්නා දානය ඉතාම ප්‍රණීතයි භාගිතුන් වහන්සේ දන් හදපු කෙනා ගැනත් කතා කළා පංකමකට සම්බන්ධ වෙන්ඩ කලක් තිසේ බලාගෙන හිටිය අවස්ථාව ලැබුණේ දුගියට උයන්න හැටියක් නැතුව ලතවීම තුළ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්ේ තමයි උපකාර කළේ නමුත් කල්පනා කරල බලන්ට එක මොනතරං ශ්‍රේෂ්ඨ උපකාරයද්ද කියලා ඒ න දෙවිවරු පින්කරන්් හරීයට බලාගෙන ඉන්නවා. අපේ පින්කංගොල්ට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න මද යටත් සසර කුසල් අවශ්‍යයි. දෙවිවරු බොහෝ කුසල් රැස් කරනවා. නමුත් මෙච්චරක් රැස් කරහම ඇති කියල කල්පනාවක් නෑ. භාගිතුන් වහසේ දේශනා කළේ මහනෙනී පින කියන්නේ සැපයට නමක් කියලන. යමෙක් පින් කරනව කියලා කියන්නේ මෙදා පටන් මතු සංසාර දුක් කරදරයක් නැතුව ජවත් එෙන් අවශ්‍යය. වැඩ පිළිවෙල වට පිටාව හදනව කියන එකයි නමුත් මේක තේරුම් නොගත්ත හුඟක් දෙනා වැඩිපුර මාකමැති පින්කරන්ඩ දන්දෙන්ට මේසාසනයේ තමයි දේශනා කොට වදාලිය අනාගත ජීවිත අසංකය ගැනනකට හම්බ කරන්න පුළහංක්‍රමය මේ සාසනය තමයි තියෙන්නේ එක් ක්‍රමය හඳුන්වලා තියෙන්නේ දානය කියලා පිතු සක්‍ර දේවේන්දරයන් වහන්සේ මනාව පිළියල කළ ධනවස්තුූ බලඳලා අපේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම අනුශසන කරලා ධානී ආනිශංස කියල දීල භාගිතුන් වහසේ වැඩම කරන්න ලැස්ත වුණ මහදුගියා පාත අරගෙන නැවත පසු ග මං කලා සෑහෙන දුරක් බුදුරජාණන් වහන්සෙ එක්ක ගිහිල්ල ඔහු අපවෙල්ල තමන්ගේ නිවසට එනකොට ඔහුගේ බිරිදත් ඔහුගේ දරුවොත් හැම කෙනෙක්ම එලියට වෙලා අඉන්නවා ගෙදර දුග ඇතින්ද ලහනු ඇයි ඔගොල එලියට වෙලා ඉන්නේ බිරිඳ කියනවස්වාමනී පැප රංග්‍රදීන් සත්ෘුවනින් පිරිලයි තිරලා ගිල්ල. දරුව එක්ක ඇතුලේ ඉන්නවා තබා ඇගිල් ලක්ති යන්ඩවත් තැනක් නැති තරන් සත්්‍රුවන් වලින්ම පිරිල්ලා දුගිය කල්පනා කළා බුදුරජාණන් වහන්සර පූජාකර බුදාානය ආනිසන්සේ අද දැම්මම ලැබිලා මේ දුගේිය හරිඥාන වන්තරයි ගිය කෙලිීමගේ රජ ගෙදර රජගෙදරට ගි හිල්ල රජිරුවන්ට කතා කරල කියන මහරජය මගේ නිවස සත්ත්‍රුවනින් පිරිලා රජරුවහන මොනාද කළේ ඔබ මං බුදුරජාණන් වහන්සර දන්දුන්නාද ඒ පින මටේවලෙම විපාක දලා රජට බොහොම සතුටයි මෙවන් දනස්කන්දයක් න තවත් අයි මේ නගර නෑ මිනිස්සුන්ගෙන් විම සවා දැම් මොහුට මොකද කරන්න. හැම මුූත්තර දෙනවා ස්වාමීණී දැන් මේ මහ දනපතියට සිටු තනතුරක් දෙන එක වටිනවනේද. පිනතුනේද හැන්දැවෙන කොට. මහ දුගිය කියල කියෙනෙ මහ විශාල දනස්කන්ධය කුරු මක්කාරී. සිටු සේ සත හුබවන කෙනෙක් බවට පත් වනා. බානමේ ධානයා නිසන්සේ අගේක නිසයි දේශනා කළේ පූරුවචේතනා මුංචන චේතනා අපරචේතනා කලාවස්ථාවත් තුනක් දානයට තියෙනවා. මෙන්න මේ අවස්ථාවන් මනාව පිරිසිදු කරගෙන දන් දෙන්න කියලා. ඒම නූනොත් අපි බලාපපුොරොත්තින විදේ මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්්ඩ තිය ඉඩකට නැතුවයනවා. එනිසා මනාව හිත පහදවාගනම දන්දිය ඉතුයි දන්දන හැම කෙනෙක්ක මනාව තේරුම් ගත යුතුයි. පසු සිත පිරිසිදු නැතිවුණුත් මැදසිත පිරිසිදු ැ මුල් සිත පිරිසිද නැතිවුුණුත් මෙහැම කරුණක්ම ධානයේ මහත් පල භාවය සඳහා බලපානවා පෙන්නතුන ධානය කියල කියන්නේෙ සම්බුද්ධ ශාසනයේ මහසුවිශේෂී පරිච්චේදය. අතිි දේර්ග විස්තර රාශිය. මනා ආනිසංස ලබන්ඩ මනාව දන්දිය යුත්ති කොහොමද ඒවගේ බොහෝ කරුණු තියෙනවා. දන්දනාය ඒ කරුණු දැනගනම දන්දනය එකත් වටිනවා. ඔබත් උත්සක වෙන්ඩෙ මනාව නිවැරදිව කරුණු දැනගෙන දන්තෙන්ඩෙ. එතකොට බොහෝම මහත් පලකු සල් ලබන්ඩ පුළුවන්. එනිසා සසර පුරා බෝ සැපසම්පත් ලබන්්ඩත් පුළුවන්. ද මහදුගිය සිටුවර. මේ සිටුවරය බොහෝ පින් කංකලාා හරි සතුටින් බොහොම පින්කංකර කර ජීවත් වෙලා. මැරල ගිහිල්ල. අපේ බුදුරජාණන් වහන්සගේ කාලේ දෙව්ලව ඉඳලා දෙව්ලවෙින් චුතවෙලා. නැවත මණලොවූ පත්තිය ලැබ්වා. හැබැයි දෙව්ලවෙෙන් චුත වෙලා මනුලවට එන්න යම් කාන්තාවගේ කුසේ පිලිසිඳ ගත්තද එතෙක් ඒ ගෙදර හිටපු අග්ඥාන වූ දරු මන්දගාමී වූ දරූ මහා ඥානවන්තයෙන් බවට පත්වුණ හිතාගණඩ බැරිවිදිහිට නුවනින් මුොහුකුරාගියා දැ මේ දෙව්ලව ඉඳලා එන දරුව තමන්ගේ කුසනාවට පස්සෙෙනමේ වෙනස වෙන්නේ අගක නිසා ඔවුට නම තිබ්බා පණ්ඩිත කියලා එයි මෙතෙක් ගෙදර අඥාණී වගේ හිටපු අය දෙ මහා පුදුම ඥානවන්ත පිරිසක් බෝට පත්වෙන එක මේ කුසේ ඉන්න දරුවගේ ආනු භහවේමයි එනිසාම නමති බ්බ පණ්ඩිත කියලා දෙ පණ්ඩිත සාමනේරයන් වහන්සේ මේ දරුව ඉපදුනාට පස්සේ තමන්ගේ අම්මට කියනවා අම්මේ මං කැමති මහනවිඩ මේ කියනට අවුදු හතක් විතරවයිසයි මෙගොල සැරියුත් මහරහස්තන් වහන්සේගේ උපස්ථායක කොලේක තමයි උපදන්නේ කුසේ ඉන්න කාලෙම අම්ම තීරණය කරගෙන තිබුණ මග පුතා යම් දවසක යමක් මගෙන් ඉල්ලනවාද දෙපාරක් නොහිතා ඔහු වෙනෙන් එක දෙනවා කියලා එන දැම් මොහු ඉල්ලන්නමකක්ද මටත් පැවිදිවෙන් අවසර දෙන්න කියලා මවගෙන් ලැබනාවසරේෙන් ඉතාම ප්‍රීතියෙන් ප්‍රමෝධීන් ඔවු සම්මා සම්බුදධ ශාසන පැවිත් දෙෙක් බවට පත් වනා හැබැ වයිසවුරුදු හතයි සැරියුත් මහරහතන් වහසගේ ශිෂ්‍යයෙක් දෙම උපියෝ හද්දවසක්ම සාරිපෘත්යන් වහන්සගේ කුටියළඟ අතර වෙලා දං උය උය දං උය වය පූජ කළා මේ අය දම් පූජ කළා රුත් මහතන් වහස නිතර නිතර මේ ගෙදර වැඩිය එක දවසක් කර පුං්චිලාම අම්මටි කියනවාම මටත් මහන වෙන්්ඩෝනේ මව්පියෝ සාරිපුත්තයන් වහන්සේටේ බෞද් දැනුවත් කළා පන්නතුන සරියුත් මහරහතන් වහන්සේ ඒ මව්පියන්ට අවසර දුන්නා තමන්ගේ දරුව පැවිඩි කරඩ අවුරුදු හතයි වයිසේ සියලු දෙම රහතන් වහන්සේගේ වචනයට අනු තමන්ගේ දරුව අවන්වහසළඟ පැවිදි කරලා දවස් හතක් එතන නතර වෙල දන්දීල. හත්තනි දව අවසානී පිටත්වෙලා ගියා. දැ එදාට දන්දෙන්ට කෙනෙක් නෑ අටවිනි දවස අවසානය තමයි පිටත්වෙෙන්නේ දන්දෙන්ට කෙනෙක් නෑ. සාරිපුතයන් වහන්සේ සඳහන් කරනවා සාමනේරය අප දෙන්න මද පිඩ පාති අයුතුයි පාතරසිියුරුත් අරගිෙනෙන්ට කියලා එසිියල්ලම සූදානන් කරගන රහතන් වහසට වැදල කියනීම ස්වාමිනි වඩිමු පිනදින ටිකක් දුරයනකොට මේ පුංචි සාමනේරයෙන් වහසේ දැක්කාඇලක් දිගේවත්තුර යනවා තමගේ ගුරු ආචාරයන් වහසගෙන් අහන ස්වාමීණි එලත් දිගේ වතුරයනවා මේ වතර කොහේද යන්නේ සඳහන් කලා සාමනේරය මේ වතුර යන්නේ කුඹරට ගොවිතක්සරු සාර කරන්න ස්වාමිනි වතුර කොහහින්දලද මේන්නේ සාමනේර වතුර යන්නේ ගඟ ඉදල ැතම් බැවේ ඉඳලා ස්වාමීණි වැැවේ තියෙන වතුර කුඹර දක්වා යඩ වතුරට හිතක්තිේ නොද කියලෙහවා සඳහන්කලා නෑ සාමනේර පතුරට හිතක් නෑ ගොවිය තමයි හිත්පිත් නැති ජලිය මනාව තමන්ට කීකරු කරගෙන වේලදිගේ කුම්රට අාරගෙන යන්නේ. මේ කාරණාව මතක දයාගෙන තවටිකක් දුර යනකොට දකිින්ට ලැබෙනෝ කම්මලක් ස්වාමිනි මේක මොක්ද සාමනේර මේකට කියැනෙ කම්මල කියලා මොුණද ස්වාමීන එතන කරන්නේ සාමනේර මෙතන කරන්නේ ඉතාම තේජවන්ත දැවදඩු තමන්ට ඕන හැටියට කීකරු කරගෙන අපපුරු නිර්මාණ කරන තන ස්වාමීන් යකඩ වලට හිතක් තියෙනවාද නෑ සාමනේරය යකඩ වැඩ කරන කෙන තමයි යකඩ උුණු කරලා රත් කරලා ඇද කරලා හැඩ කරලා ඇස්කොනක් බල මනාව මිටින් තල ඉධ ෆජු නිර්මාණ කරනවා ඉතාම ලස්සන නිර්මාණ යකඩවලින් කරනවා. ස්වාමීි නතුකොට යකඩවලට හිතක් ඇත්තෙම නැද්ද නෑසාමනේරය යකඩවලට හිතක් නෑ තවටිකක් දුර යනකොට පිනිතිි සඳහන් කරනවා ලී මඩුවක් වඩු මඩුවක් තියෙනවා ස්වාමිණි මේක මොකක්ද සාමනර මේකට කියන වඩු මඩුව කියලා මෙතන මොනවද ස්වාමීණි කරන්නේ සාමනේර් මෙතන තමයි ඇඳන් පුටුව හදන්නේ. තවත් නො ගුරහෝප කරන මෙතන හදනවා. උන්න හසය අහනවා ස්වාමීණී වතුරටත් හිතක් නෑ ඒත් ගොවිය වතුර කීකරු කරගෙන කුමර දක්වවා අරං යනවා එවිතරක් දෙනෙමි ඉතාම ශක්තිමත් තේජවන්ත යකඩ තමන් ඕන හැඩියරි තමන් ඕන හැටිට කීකරු කරගෙන කම්මල්කරුවා අපූරු යකඩ නිර්මාණ හදනවා රකඩ නිර්මාණ කරනවා වඩුව කැලෙන් කපාගත්ත දැවදඩු අරගෙන ඒ දැවදඩු මනාව රැහැල හොඳට වියලගෙන මනාව විදගෙන එයින් ලබාගත්ත බොහෝ දේවල් අපූරු නිර්මාණ බෞට්ට පත් කරනවා නමුත් මේ කිසිම දේකට හිතක් නෑ අනුන්ගේ හිතට අනුව මේ දේවල් ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක කරනවා. නමුත් මට හිතක් තියෙනවා තවම මට බැරි වුුණන්නේ මගේ හිතකීකරු කරන්න. මේ දුවන පනින හිතකීකරු කර ගත්තුත්. මොනතරං ලාභයක් මටතියද. අංහෙම කල්පනා කරලා විශේෂී. තමගේ හිත කීකරු කරන වැඩ පිළිවටට යන්ඩ හිතාගෙන. සැරියුත් මහරහතන් වහන්සේට කතාකරලා කියනව ස්වාමීනිී සාරිපුද්තයන් වහන්සේ. මඟද පින්ඩ පාතෙන්නේෙ නෑ මඟ පවකුටියටයනවා. මට ගුණපුරන්න අවශ්‍යයි කියලා අගේම සඳහන්කරාම සාරිපුෘතයන් වහන්සේ ටේ දොරවෘර්ත කරන යතුර සාමනේරයන් වහස අතට දීල කියනවා හොඳයි සාමනේරයන්ඩ ඔබ කුටියට වෙලා ගුණ පුරන්් එලියේ ඉන්නපා කියලා ඔද තීර්ථක වේෙනවා වන සත්තු ඉන්නවා පුංචි හාමුදුරුවන්ට කරදර කරන්න පුළුවන් යතුරත් අරගෙන උන් වහසේ ටිකක් දුර ගමන් කරලා අඩ ගහල කියනවා ස්වාමිනි මට දවල්ට දානී දාන ටික් ම අරගනෙන් නංසාමනේරය තමන් ග්‍යාචාරයන් වහන්සේ ඒම සඳහන් කළත් මේ වෙලාවී සාමනේරයෙන් වහන්සේ සඳහන් කරනවා. ස්වාමීනී මට ඇල් හාල් බතුයි රේ මසුයි සහිත දානයවෙලක්කෝන කියලා සාමනයට මට ලැබේද කියලා හුවහම සඳහන් කලා ඔබහන්සගේ පිනට හම්බුන් නැත්තන් මගේ පිනට ලැබෙනෝ එකද පිනතිනේ තරං ලොකු මගේ පින ඇයියෙදා භාගිතන් වහසට දන්දුන්නේ රේමස් සහිතබ ඒ යානිසාන් සේහෙමම විපාක දෙනවා පණ්ඩිත සාමනහෙරියූ සාරිපුත්තයන් වහන්සේග යතුරත් අරගෙන ටිර ිහිෙල්ල බවනා කරන්න හිතාගන. සඟල සිවුර බිමේලල ආසනයක් පනවගන එමතවාඩියෙනවා. පින්නතිරිමේ වෙලාවී. සක්‍ර දේවේන්දරයන්ගේ පාණ්ඩු කම්බල සයිලාසනෙවුුණුන. ඇයි මේ සක්‍ර දේවේන්දරියෝ දැක්කා. පණඩි සාමනයෝ සාරිපත්තයන් වහන්ස කුට ඇ ල ගුණ පුරන් සදදාන. වාම කතා කලා සතරවරං දෙබියන්ට. කතා කරලා කියනවා සාරිපුත්්‍යයන් වහන්සේ කුටිය ඇතුළේ පණ්ඩිත සාමනේරයන් වහන්සේ ගුණපුරන්ඩ සූදානගෙන ඒ කුටිය වටේට කුරුල්ල වගේම ප්‍රහැයිෝ වගේ සත්තුත් බෝහම බහුලයි ඔවු එක දිගට කෑ ගහණ ගත්තුත්. න්වහසට හිතේක කරන්න මාරුවෙයි. එනිසා ඒ සියලු බාධක ඉවත් කරලා දෙන්න කියලා. සතරවරං මහරජවරුම වැඩල සියලු බාධක ඉවත් කරල උන්වහසලට රැකවරණය දෙමින් සතරවරං දෙවෝ මඟ ඉන්නවා අගස් වලට වෙලා නැත්තන් සතරවරං දෙව මේ භූමිය ඉන්නවා. ඒ විතරක් නෙමේ සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සත් උන්වහන්සේ ්‍යාරක්‍ෂාව වනුවෙන්ගෙතෙන්ට වඩිනා ඒ විතරක් දෙන මේ පින්නතුන අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සෙත් වඩින මොන අනුග්‍රහයද්ද කියල බලන් අන්න ඒක තමයි සංසාරය පින්කං කරල ප්‍රාර්ථනා කළ යුත්තේ කල්්‍ය යාල මිත්‍රරයන් ලබන්නෙන්වා කල් යාල මිත්‍රරයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙන්වා පිතර කළ ුතු පාර්ථනාවක් කල්ල අනි මිත්‍රරයෝ ලැබෙන්ඩ ඕෝන. කල්ලයාන මිත්‍රරයන්ගේ අවාධනු වාසනා ල බෙන්්ඩත්වඕන. අං ඒතුලින් මෙලොව පරලෝ දෙකම සුවපත් කර ගණ්ඩ ලබෙන්න්නේ පුදුමලාභිය. එනි සපිත් ප්‍රාර්ථනා කරන්න වටි නො අපින්කංකරල මේ විදිහයට. පණ්ඩිත සාමනේරයන් වහන්සේගේ රැකවරණය මනාව සැකසිලයි තියන්නේ මේ වෙලාවෙේ නමුත් භාගිතු නොහසෙත් වැඩලා භාගිතු ොහසෙත් ඔහුට රැකවරණය දුන්න. මොද කලින්ම භාගිතුන් වහසේ අරමුණු කරල බැලුවා පණ්ඩිත සාමනේරයෝ අද විශේෂ අධිගමයක් ලබනවද භාගිතුන් වහන්සයට සෙහි පත්වවෙෙන්නේ දැම්ම පණ්ඩිත සාමනේරියෝූ අදදවසි විශේෂ අධිගමයක් ලබන්ඩ තරන් සුදුසුයි සමත්කං තියෙනවා නමුත් සාරිපුත්තයන් වහන්සේ ධනය සිංහාගෙන වැඩල සාමනේර දංවලදන්න කියල කතා කරපු ගමන් අනාගාමී භවේ නතර වෙනෝරහත්වෙෙන්නේ නෑ. භවය කියන ධර්මතාවය අල්ප මාත්‍රයකටාගේ කරන්න නැති ප්‍රසංසා කරන්න නැති තිලෝගුරු අමාමෑණයන් වහන්සේ. පින්නතුනී සාරිපුද්‍යයන් වහන්සේට අනුග්‍රහ කරලා අදම සසරින් මුදවන්ඩ රහත් බවලඟා කරවලා දෙෙන්ඩෙ මමත් යායුතය කර තමයි මේ වඩින්නේ එහෙම වැඩල සාරිපපුද්‍යයන් වහන්සගේ කුටියේ දොරළඟ වාඩි වුුණා අසුන් පන වගන පණ්ඩිත සාමනේරයෝ කුටිය ඇතුළේ භාවනාවේ දෙෙන තුනී කරන්න කෙලෙස් එක පොරබදනවා සාරිපුෘත්තයන් වහන්සේට සඳහන් කළා ස්වාමීනී වෑංජන රේමස් ඇතුළුව ඇල්හල් බහක් ඕෝන මට කියලා. පිනතින උන්වහන්සේගේ පින කොපමනද දායක පිරිස එවන් දානවේලක් පූජ කරහම සාරිපපුත්තයන් වහන්සේකත් අරගෙනම වඩින් දහදනෙනවා දායක යු කියේනවා නෑස්වාමීනී වෙන දත් දං වලඳලානනි වඩින්නේ කාට හරි ගෙන අන් ඩුවන නම් අපි පෞද්ධාන පිළිගන්නවනවා සාරිපුතයන් ව හස දං වැළඳුව දායක පිරිස නැවත පාත්‍රයේ දෝවනය කරලා ප්‍රනීත ධනවේලක් නැවත බෙදල රේමස් සහිතව නැවත පූජ කලා මේ ධනිපාත්තරය තරගෙන සාරිපුත්තයෙන් වහන්ස වඩිනවා භාගිතුන් වහසේ දුරදීම දැක්ක ප්‍රශ්න හතරක් යැහවා එ ප්‍රශ්න හතරට උත්තරත් සාරිපුත්තයෙන් වහන්සේ සැපවවා හැබැයි කුටිය ඇතුළි භාවනා කරන. පණඩිත සානේරයන් වහන්සේ භාගිතුන් වහසගේ බුද්ධ වචනය තමන් ග්‍යාචාරිවරයාගේ පැන විසඳීමත් මනාව සවන්දී ගැන ඉඳලා සෞ් කෙලිස් නසලා අරත්තයට පත්වුණා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සට සඳහන් කලා සාරිපුත්ත සාමනයට දාන පූච කරන්ට සාමනේරයන් වහන්ේ අනුව ස්වාමිනිිය බහන්සේ වලඳු අද ම වලඳවා දැගෝ බෝලඳන්ට පණිත සාමනේරියූ දංවලඳල ඉවරෙනකුට මෙතෙක් වෙලාසක්‍ර දෙවිය විසින් හිරු මඩල නතර කරලා තිබුණි ඒ හිරුමටල යායතු තැනට ගියා සඳ මඩල් නතර කරලා ඉතිබුණේ තම තමන් නතර වෙලා හිටපු තැන්ගලින් මෙතෙක් ගමන් කලානං කොච්චර දුර අන්්ඩෝනෙද ඉරහඳ දෙකම එතිෙන්ට ගමන් කලා. මහපොළොයි ඡායාාව වෙනස්සුනා සංගේ අමේ ගැන හොල බැලි. අන්ඩිත සාමනේරයෝ ඉරහඳ නතර කරලා වෙේලා වැළඳවා කියන කතාව පැතිරිලා ගිය බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මුල් කරගෙන මනාව ධර්ම දේශනා කරමින් භික්‍ෂූන්ට පැහැදිලි කළා සත්පුරුෂයෝ පුුණ්‍යවන්තයෝ ගුණපුරණ කොට දෙවියම් පවා උදව් කරනවා කියලා කරනු රාශියක් මෙතන පැහැදිලි කරනවා එතකොට ස් පණ්ඩිත සාමනරයන්ට කොයි තරම් පිරිස අනුග්‍රහ දැක්කවාද සතරවරං දෙවිය මුලින්බ වැඩිය සුලු පටුවයි නෙමේ සක්‍ර දෙවියුතු වැඩිය මා සංගයා වැඩම කළනිං මේ රහත්තන් වහන්සල වැඩම කළ විතරක් දෙනමේ බලාපොරොත් වනාකාරෙන් සසර සුව සම්පතවිඳමින් සංසාරය කෙරවල කරන තාකල් ගමන් කරන්න මහකුසල් රැස් කරනව අ ඥානවත්්‍යය පිිති පින් තිබ්බට විතරක් මදි සත්පුරෂුව කල්ලයාන මිත්‍රී අවශ්‍යයි අකයි සඳහන් කරේ පංගමක් කරල ප්‍රාර්ථනාවක් අපි කළ තුමයි කියලා ්‍යයාන මිත්‍රයන් ලබන්නෙන්වා කල්්‍යයාන මිත්‍රරයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙන්වා කල්්‍යයාන මිත්‍රරයන්ට කවදාවත් එරෙ හිනවන්නෙන්වා ආං එවන් ප්‍රාර්ථනාවන් නිසා තමයි මොන තරන් කල්්‍යයාන මිත්‍ර සම්පත්තියකවුට ලැබු ලද දෙවියන් අනුග්‍රහය අජීවී කෙලපි සඳහන් කරන ඉරහඳද අනුග්‍රහහි පවා ලැබුණ. එද ික්ෂූන් වහසල මේ පණ්ඩිත සාමනේරයෝ ඉරහැඳ නවත්තලා අවේලා දංවලදලාකින චෝදනාවට බඳුන් කරහම. අරාපි මුලින් මාතෘකාර ගත්ත ගාතාරත්නය දේශනා කරලා අපි බුදුරජාණන් වහන්සේ ඒයට කරුණු පැහැදිලි කරල ධර්මාණු ශාසනාව කළා උදකංහිනායන්ති නෙත්තිකා. කුසුකාරා නමයන්ති තේජන ධාරුම් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිත. උදකංහි නයන්ති නෙත්තිකා. නෙත්තිකා කියනෙ ගොවිය ගොවයා කුඹර ඉදල වැැවේඉදල කුඹරට ජලය අරං යනවා. නමුත් පන්නතිනනි කඳු තියෙනවා පල්ලංතියනවා ගල් කැට තියෙනවා මහමුල් තියෙනවා මෙසියලු දේවල් දිනමින් සියලු බාධක මැඩහරිමින් ගොවිය වතුර කොහොමරි කුඹරට ගෙනෙනවන. වතුරට හිතක් තියෙනවාද. සාමනේරයන් වහන්ස යහන්න ඒේකයි මේ වතුරට හිතක් තියෙනවාද. කුඹර කරායන් වතුරට හිතක් නෑ. ගොවිය තමයි හිත්පිත් නැති ජලය කීකරුකරගෙන වේල්ල දිගේ සුදුසු තැනින් තමන්ගේ කුමරට කරගෙනයන්. හිත්්පිත් නැති ජලය කීකඩු කරගත්ත ගොවයා ඒතුලින් මහත් ආදායමක් ලැබමින් සරු අස්සන්නක් ලැබමින් මොනතරං ප්‍රීතියට පත්වෙනද කම්මල්කරුවා තේජවන්ත යකඩ රත්කරලා නමල ඇද කරලා ඇස්කොනින් බලල මුවහත් කරලා හරි අපූරු නිර්මාණ යකඩින් කරනවා නමුත් යකඩවලට කිසිම හිතක් නෑ වඩු භාසුන් හැගේ හිත නත යකඩ වැඩ කරන කෙනාගේ හිතට අනුව තමන් ටෝන හැටියට ඒ තේජවන්තය කරක කරු කරලා. ඒවගේම තමයි පින්නතුනි. වඩු භාසුන් නැහැත්. මේ කරුණු අහපු හම සාරිපුත්තයන් වහසේ මනාව පිළිතුරු ලබල දුන්නා. අන්තිමට සාමනේරයන් වහන්සේ කල්පනා කළා මේ කිසිම දේකට හිතක් නෑ මු ඔවුන් හිත්පත් නැති වස්තුූන් කීකරුරගෙන කොයි තර සැප සම්පත් ලබනවද කොයි තරං ප්‍රයෝජන ගන්නවාදයින් එම සඳහන් කරහම ඒ ඔට මහත්තුලාභයක් ඉට වඩා එක අපිට හොඳ හොඳ ලාබයක් එක අපිට හොඳ ජීවිතේ මනාව ගොඩනාගන්න හොඳ දර්ශයක් ආගක නිසා හිත්පිත් නැති ජලිය හිත්පිත් නැතිාකර හිත්පිත් නැති දැව තමන් අවශ්‍ය විදිහරි කීකරු කරගෙන මෙයඒ ඒ නිර්මාණ කරනවා. උන්වහස කල්පනා ක ලේක දෙයයි ඇයි මට මගේ හිත කීකරු කරන්න බැරි. ඒකට වහසම වඩින්නේ සයිතර දක්ෂද උහස කොයිතරං ශ්‍රද්ධාවන්තද උනහස කොයිතරං නහතමානීද එදා උද්දේවරවීම පණ්ඩිත සාමනේරයන් වහන්සේ තමන්ගේ හිත මනාව කීකරු කර ගත්තා ඒ ප්‍රතිඵලය තමයි සෞ කෙලෙස් නසල රහත් වෙන එක එතෙන් ටෙනකම්මාව සාරිපුතයෙන් වහසේ දම්පීියෙන්නවා. සාරිපුතයන් වහසේ අරගිනාපු, ප්‍රනීත ආහාරවේර වලන්දල. උන්වහන්සේ සදාකාලිකෝම සතරාපායිෙන් අතමි දෙන. සම්මා සම්බුද්ධ ශසනයව් දෙසා මහත් වූ අනුග්‍රහ කරන. පින්කම්වල ප්‍රතිඵල මනාව බුක්තිවිදිින ශ්‍රේෂ්ඨ භික්ෂුවක් බෞව්ට. මේ ශාසනය තුළ කටයුතු කරන්නු හැකියාවල බාගත්ත අපි භාගිතු වවාසි දේශනා කළා මේ හිත හැමවෙලා මෙහෙම හිදුවනෝ අපේක ොහොඳ කාරෝම දන්නවා අපි හැමෝටම තියනෙ සැලන සිත දියෙන් ගොඩදාපු මාළුවයි යම් සෙවුඩ පනිනවාද නැවත ජලේටයන්ට අපේ හිත නිතර නිතර සැලෙනවා එකේ කාරමුණු යහපත් අරමුණු කාලයෙන් කාලයට ජීවිතය ඕන තරන් ඇති වෙනවා. නමුත් ක්‍රියාත්මක කරන්න බෑ මොද මේ සැල්ලෙන සිත හැම වෙලා මෙහෙම හිදුව නොදඟලනවා. ආංගක නිසා පින්නතුනී හැම වෙලා එම වීරය වඩන්න ඕන උත්සාහ කරන්න නේ. එ ගොවිට පුළුහන්නන් හිත්පිත් නැති ජලය කුමරට ගෙනියන්ට. සාමනේරයන් වහන්සේගේ පැනේතමයි ඇයි ඒක මට කරන්න බෙරි ඒනිසා උන්වහන්සේ මනාවම උත්සහ කළ සසර පින් බොහොම තිබුණ අර ධානානිසන්සේමටත් හේතුනා උන්වහසර පුළහන් වඋුණා හිත දිනන්ට නොවත් අපිට ක හරි අමාරී මෙක අපි අත් විඳල තියෙනවා අදැකල තියෙනවා. භාවනාවට කෙනෙක් වාඩියු නහම ඇය බාග ඒ කාරය කළ නැගිටිඉන්න මොනතරන් මොන තරන්නන් අපාසුවත්තියෙනවාද. ඔයාතර තුර සිත කොච්චර දුවනවද අංගක නිසා භාගිතුන් වහසේ දේශනා කළා අනාධිමත් කාලයක් සංසාර රූප ශබ්ද ගන්ද රස ස්පර්ෂ ධර්ම කියන මේ අරමුණ ඔස්සේ සැඟ විස්්හැඟවී තමන්ට කැමති විදිහට හැසරුණු මේ හිත අදළුතෙන් වෙන කර හදුවටේ කාරියා අමාරී. කරන්න පහසු වැඩක් අගේක නිසා මනාව කරුණුකාරණා දැනග නාව බෝධ කරගෙන බොහෝ කුසල දහම්මුලේදෙන්්ඩුවන එසියලු කුසල් රැස් කරන අතරී තමන් ආත්ම පාලනය කරන්නෝන සංසාර උපත කෙටි කරන් අඩු කරට කටයුතු කරන්නනම් මහඥානවන්තයක් වෙලා මේ කෙලෙස් ප්‍රහීනය කළ යුතුයි කියන කාරණාව මනාව අවබෝධ කරලා වීර වඩන් දෝනේ ඒම නැතුව මේ සස්සර කවදාව අපිට නිවනක් දකිට ලැබෙන්නේ ඒකයි පිනතිරි සඳහන් කළේ මෙ හිත මා විසින්ම දමනය කර ගත යුතුයි හැබැ ප්‍රාර්ථන තිබ්බා දන්දුන්න කාලේ පාර්ථනත් මුදුන් පත්කරගෙන මේ ජීවිත බලාපොරුත් සම්පූර්ණ කර කර මේ සංසාරයෙන් එතරවෙන්ඩ මග කියන්ට හිත දමනය කරගන්නඩ ප්‍රඥාවන්තයන්ට මනා වැහැකියාව තිබුණා. හැවයි ඥානවන්තයෝ ගුණපුරන්ඩ උත්සාහ කරනකොට සත්පුරුෂය හරියට උදව් කරනවා සක් දෙවිඳ මුණන තරංගු දව්කලාේ සතරවරන් දෙව කොච්චර උද් කලාාද. හිරු මටල සඳ මඩල කොයි තරංග දව් කරාද. එවිතරක්න මේ භාගිතන් වහසේ ගැනුකම්පාවත් ලැබවා. මේ විදිහට සසර ප්‍රාර්ථනා කරගෙන මේ ගමන කෙරවල කරන්න යනවනං යම් කෙන එකන කෙරවල කරන්නේ කොහොමද කෙරවල කරන තුරු මට මොකද වඩෝන.මිටි එකතු කරලා ප්‍රාර්ථනාව කරගත්තන? එක මොනතරං ශ්‍රෂ්ට වෙයිද. තමන්ම සංසාරයේ අසරණ නොවැෙන්ඩ එක මලා වූ හේතුවා. ඔබත් පින්කමක් කරහම හොඳ ප්‍රාර්ථනාවක්තියා ගන්්. මිස දිටු නොවෙන හොඳ ප්‍රාර්ථනාව. එන සංසාරය පුරාම රූපශබ්ද ගන්ද රස ස්පර්ශ ධර්ම කියන මේ කාරණත්වයක හැසරුරුමේ සිත. භාවනා කරන්න ගියහම කෙනෙකුට කර ගන්නවා කියන කාරණාවේ තරම් සුළු පටු නං නෑ එක අති දේර්ග කාලයක් කළ ුතු කාරයයක් බෞඩ පත්වනවා සුළු පටුනෑ නමුත් පණ්ඩිත සාමනේරයන්ට පුළුහන් වෙනවා එවන් අකීකරු හිත මේ කරුණු ඔස්සේ කල්පනා කරලා කීකරු කරගට අගේ නිසා සාමනේරයන් වහන්සේ සව කෙලෙස් නසල සසරත් දිනවා ඔබත් උත්සාහ කරන්නට හිත්පිත් නැති දේවල්ල කොබ කොච්චර වැඩ කරනවාද. නමුත් ඔබට ඕන හැටියට කොච්චර කී කරු කරගන්නවා. නොත් හිතක් තියෙන අපි ඒ හිතකී කරු කරගත්තත් කොයිතර පූරුද අංහම කල්පනා කරලා මනාව උත්සාහ කරන්න පිනතුනි බුද්ධාන්තරයක් මනුස ජීවිතයක් ලැබිල තියෙන වෙලාව අපි කළ යුත්්‍ය මනවාද. කරන්න මොනවාද මේ කරුණු මනාව දැනගෙන මේ ලෝකෙ කළ යුතුදේ හරියක්කාරව කරමු. නොකළ යුතු දේ හැමදාම බැහැර කරමු ගෝර කටුක බයානක සංසාරයෙන් එතර යන්ඩ වීර්ය වඩමින් කටයුතු කරන්ඩ රත්නත්තර අනන් තාශිරුවාදයෙන් ඔබට ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ආශිරවාද කරනවා පින්නතුනී තුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකවතුරින් විකාශනය කිරීම සඳහා දායකත්වය දරුන් ලබන්නේ. ඇමරිකාවේ කැලුෆෝනියාාවේ ලොස් සැංජලිස් නුවර පදිංචි පත්මා ඩයිස් බෝපිටිය විිතානාරච්චි මහත්මය විසින් දායකත්වය දර්ණ බව සිහිපත් කරනවා. උතු මරමුණ හැටිඉරි සිහිපත් කරනවා පරලෝසැපත් වෛද්‍යචාර විධානගමගේ ඩයිස් පියයාානටත්. කරනේලිය රාජකරුණා විජේසය කර මෑණියන්ටත් මේ පරලො යන්නට ේදෙන ගාමනී විතානාරච්චි ගාමනී විතානාච්චි ධයබ්‍රණී ස්වාවිි පුරුෂයන්ටත් මේ උතුම් ධර්මදාන මේ කුසල කරමය අනුම උදන්වී උතුම්ම නිර්වාණ සෝය ශාක්ෂාත්වේවා විතානාච්චි දෙපාර්ශයේම පරලෝස පසෙන් ස සහ විතානාච්චි දෙපාර්ශයම පරලෝස පත්වන්නට යදන දෙමව්පියන් සහෝදර සහෝදරියන් පවුලි සියරුමමියගේ ඥාතීන්ට මේපින් අනුමෝදං මේවා අනුමෝදංවීමෙන් උතුම් නිර්වාණසුවයේ ශක්ෂාත් කර ගනිත්වා එවගේම තමන්ගේ දරුවන් වන හේමන්තා මෝවින් රේණුකා බිම්සර සහ පවුලට සම්බන්ධ අනුරී අභේරත්න සිසිර පෙරේර තජා ජයවර්ධන ඇතුළු මුණුබුරු මිනිබිරියන්ටත් ඒවගේම එමෙන්ම තම දරුවන් වන හේමන්තා මෝවන් රේණුකාබිම් සර සහ පවුලට සම්බන්ධ වූ අනුරි අභේරත්න සිසිර පෙරේරා තේජා ජයවර්ධන ඇතුළු මුණුබුරු මිනිබිරියන් වන කොළුණු දොල්ෂාණ ඇමේන්ඩා එමලි ස්කයිලර් ස්ටෙෆී යන සියලු මඥාති පවු්ලි සැමටත් නිදුක් නිරෝගි භාවය චිරජීවනය සැලසේවා එ වගේම ලංකාවේ සිට මේ ධර්ම දේශනාව සම්බන්ධී කරන කටයු සඳහා උදවූපකාර කළ දෙහිවල පදිංචි සරත් ගමගේ මහත්මා සහ වෛද්‍යශාරිකා ගමගේ මහත් මේ ඇතුළ පවුලේශියල දෙනාටම නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා. එක සෑමසීර දෙනාටම සසරදුක නිමාගැනීම සඳහා බවගමන කෙටිකර ගැනීම සඳහා උතුම් අමා මහ නිවන සඳහා මම්පෙත්තු බිවර කර ගැනීමට මේ උතුම් ධර්මදානමේ කුසල කර්මය හේතුවේවා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා උ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සසරදුක්ගිනිි නිමාවේවා දේශකයැණන් වහන්සේටද නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා මේ ධර්ම දේශනාවේ කුසල් බලෙන් වයෝර්ධ පත්මා ලයිස් බෝපිටිය මෑණියන්ට නිදු නිරෝග භවේ චිරජීවනය නොවඩුව සැලසේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැපසහිත ප්‍රතිපදාවෙන් ඉතාමික්මක් භවේක මැණියන්ටත් දායක පින්ඳතුන් සියර දෙනාටමත්. අමාමහන් නිවනිින් සැනසෙන්න්නේ මෙකුසලේ හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුළෝක සාාසනං දේවෝ වසතු කාලේනය සස්සේ සම්පත්ති හේතු්ච පිතෝ භවතුළෝ කෝචරාජා භවතු දම්මිකෝ මෝහක්හයෝ නිප්පානං